දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු උන්නහේලා වපුරන විදියට තමයි මේ අස්වැන්න නෙලන්නේ අනිත් කාරණාව තමයි ඒගොල්ලන්ගේම ඉගෙනවීම වලට අනුව මේ කරලා තියෙන්නේ ඇත්තටම හලාල් වර්ගයේ වැඩක් නෙවෙයි හරාම් වර්ගයේ වැඩක් ඒ කියන්නේ වැරදි වැඩක් විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ මේ ඊයේ සිද්ධියට මුහුණ දීපු මෞලවිවරයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි ඔහු ජමාතේ ඉස්ලාම් සංවිධානය නැත්නම් ජමාතේ මතවාදයේ දරමින් උලමා සභාව නියෝජනය කරන පුජ්‍යලේ මගේ ළඟ තියෙනවා හඩපටයක් ඒක දෙමළ භාෂාවෙන් තියෙන්නේ ඔහු අත් වශයෙන්ම නබීතුමාගේ උපන් දින සැමරුමට පවා විරුද්ධව හඬපට නිකුත් කරපු කෙනෙක්. ඉතින් ඒකෙන්ම පැහැදිලි වෙනවා ඔහු දරන්නේ මොන වගේ මතයක්ද කියලා. ඒ කියන්නේ ඉතාම දරුණු ගණේ වහබ්වාදයටත් එහා ගිය මූලධර්මවාදී කණ්ඩායමක් විදිහට තමයි අපි මේ ජමාත් ඉස්ලාම් කණ්ඩායම හඳුනගෙන ඉන්නේ. එහි නායකයෙකු තමයි මේ මුර්ෂිඩ් මුලාෆර් කියන මෞලවිවරයා. ඉතින් අපි ඔහුගේ ක්‍රියාව අනුමත කරන්නේ මොකද හේතුව මේ කමිෂන් සභාවේ නඩුකාර විනිශ්චයකාරතුමන්ලා ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විතරක් නෙමෙයි අනෙක් අයවලුන්ගේ පවා ජීවිත වුණත් තර්ජනයකට ලක් වෙන්න පුළුවන්. මොකද හේතුව ඔවුන් ඉතාම සංවිධානාත්මකයි. උදාහරණයක් විදිහට මෙතන පමණක් නෙමෙයි මීට පෙර ආතුවත් අපි ඇතැම් පොලිස් ස්ථානවලට ගිහිල්ලා කට උත්තරයක් දීලා මාධ්‍යවලට අදහස් පළ කරපු අවස්ථා පවා වීඩියෝගත කළා ඔවුන් එහෙම නැත්නම් පටිගත කළා ඔවුන්ගේ කණ්ඩායම් අතර ජාලගත කරගෙන නැත්නම් ඒවා සංසරණය කළා තිබ්බා බොහෝ අවස්ථාවල ඒ නිසා මේක ඇත්ත වශයෙන්ම දඬුවම් ලැබිය යුතු වරදක් අපි බලාපොරොත්තු වෙනවා නීතිය හරියට ක්‍රියාත්මක වෙයි කියලා ඒ විතරක් නෙවෙයි ආයේ මේ වනවන වංවං කීකේ ඉන්න දෙයක් නැහැ මේ රට තුල නොතිබුණු සංහිඳියාව විඳින්න වැඩ කරපු මේ උලමා සභාවේ සියලු දෙනාට නීතියෙන් දඬුවම් කළ යුතුයි ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ දේපල වත්කම් මූලස්ථාන පවා මම හිතන්නේ සීල් තබලා මේ හුරතල් කරන්න නැතුව වහාම මේ රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා තමයි අපේ ස්ථාවරය විශේෂයෙන් ආමතුරු අද මෙම කොමිෂන් සභාවට නියෝජනය කුත් කළ තියෙනවා මේ උරතන අරන් යන්න නැහැ කියන ඒත් එක්කම අනිත් පැත්ත තමයි නීති ක්‍රීක් මාර්ගයෙන් මේ ගෙනිහිල්ලා ඔහු විසින් ඊට පස්සේ ලබාගෙන මේ හඬ පටිගත කිරීම මම හිතන්නේ නීතිඥ මහත්තයරත් අපි අනුකම්පා කරන්න ඕන. ඔබතුමාල හිතන්න අර ඊබ්‍රහීම් වගේ පවුලක මහා ධන කුවේරයෙක්ගේ පවුලක ඉතාම හොඳට සැපට වැඩුණු සැප වාහන පරිහරණය කරපු සැප මන්දිර පරිහරණය කරපු ඉලන්දාරි දෙන්නෙක් ඇයි මරාගෙන මැරුණේ? මේක තමයි චින්තන ජිහාදේ කියන්නේ. මේ ඇතැම් උලමලා සමහර වෙලාවට මේ උලමා කියන්නේ නැති අර නීතිඥතුමාට දෙවියන් වෙනුවෙන් මේක කරන්න කියලා. ඒක තමයි අත්ත කතාව. ඒකට කියන්නේ චින්තන ජිහාදේ කියලා. ඉතින් ඒ චින්තන ජිහාඩිස්ලා විශාල ප්‍රමාණයක් ඉන්නවා අපේ රට ඇතුලේ. ඉතින් ඔවුන් දෙවියන් පෙන්නලා භීතියට පත් කරනවා. අත්ත වශයෙන්ම නීතිඥයටත් මම හිතන්නේ ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැති. ඔයා මේක කරන්න අල්ලා දෙවියන් වෙනුවෙන් කියලා. ඉතින් මරාගෙන මැරෙන්න හැරි ඒ යෝධයත් මේක අරන් ගිහලා දෙන්න ඇති ඇතුළට. Breaking.lk.